දීර්ඝ කාලයක් තිස්සේ ජනමාධ්‍ය තුලින් වගේම ජනතාවත් නිරන්තරයෙන් සාකච්ඡාවට භාජනය කරමින් තිබුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යෝජිත දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අද දිනේදී පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනු ලැබුවා. අපි දන්නවා පෞද්ගලික කාල සීමාව පුරාවට රට විශාල වශයෙන් ආර්ථික අර්බුදවලට මුහුණ දුන්නා. ඒ ආර්ථික අර්බුද නිර්මාණය වෙන්නට හේතුව අපේ රටේ දේශපාලනික වශයෙන් ඇති වුණු අර්බුද නිසා බව ජනතාවට හේතු ගිලා තියෙනවා. මේ දේශපාලනයේ අර්බුද ඇති වෙන්නට පෙර පටන් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ විද්වතුන් ඒ වගේම සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් වගේම අපිත් පවතින ව්‍යවස්ථා රාමුවේ තිබෙන අඩුපාඩුකම් පිළිබඳව ඒ වගේම ව්‍යවස්ථාදායක විධායක බලතල භාවිතා කිරීමේදී රටට සිදුවන අනර්ථකාරී තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරීම සිදු කළත් ඒ පිළිබඳව වැඩි අවධානයක් පාලක පක්ෂයේ නොදැක්වුවා වගේම ඒ පිළිබඳව දැඩි අවධානමක් ඇති බවක් ජනතාවත් තේරුම් නොගත් තත්ත්වයකින් කටයුතු කරනු ලැබුවා. ඒක නිසා මේ පාලන තන්ත්‍රයේ තුල යම් කිසි වෙනසක් කිරීමට නම් මූලික වශයෙන්ම විධායක ජනාධිපතිවරයා වෙත ඒකරාශී වී ඇති අති විශාල බලතල ප්‍රමාණය මේ තනතුරට පත්වන තැනැත්තන්ට ඔරොත්තු නොදෙන එකක් බව පෞගේ ඉතිහාසයේ පුරාවට ඔප්පු වෙලා තිබුණා. විශේෂයෙන්ම 1989-90 වකවානුවේ ඉඳලම මේ රටේ ජනතාවගේ දැඩි ඉල්ලීමක් තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය එක්ක අහෝසි කළ යුතු බව. එසේ නැතිනම් ඒ තනතුර දරන තැනැත්තාට යම් වගකීමක් සහ වගකීමක් ඇතිවන විදියට බලතලවල කප්පාදුවක් සිදු කළ යුතුයි කියන කාරණය. ඉතින් මේ සඳහා අපිට ඉතිහාසයක් තියෙනවා. 2000 වසරේදී ආණ්ඩුව දුර්වල වෙච්ච වෙලාවේදී සුබිතර ආණ්ඩුවක් විදිහට පරිවාස ආණ්ඩුවක් ඇතුලේ 17 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනු ලැබුවා. ඒක තිබුණට වඩා ප්‍රජාතාන්ත්‍රික වශයෙන් ගත්තොත් යම් ප්‍රශස්ත මට්ටමකට ආපු එකක්. නමුත් 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිසා ඒ සියල්ල නිෂේධනය වෙලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරම්භයේදී පැවතියටත් වඩා වැඩි බලතලයක් ජනාධිපතිවරයාට ලැබෙන විදිහට සහ ඕනෑනම් එක්තැනැත්තෙකුට වාර දෙකකට වඩා වැඩි ගාණක් නැත්තම් ජීවිත කාලයක් තුලම ජනාධිපති ධුරය දැරීමට හැකිවන පරිදි නීති වෙනස් වුණා. එහි තිබෙන භයානක තත්ත්වය පිළිබඳව ජනතාව තේරුම් ගත්ත නිසා තමයි 2015 පැවති රජය සහ ජනාධිපතිවරයා වෙනස් කරන්න මේ රටේ ජනතාව තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සංශෝධනයෙන් විශාල වශයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීති ආධිපත්‍ය ස්ථාපිත කරගත හැකි ආකාරයේ ප්‍රතිපාදන රාශියක් ඇතුල් කරලා අපි සංශෝධන පනත් කෙටුම්පතක් සම්මත කරගනු ලැබුවා. ඒ හරහා රටේ ඉහළ අධිකරණ සහ රජයේ නිලධාරීන් පත් කිරීම සම්බන්ධවත් කොමිෂන් සභා ස්වාධීන කරමින් කොමසාරිස්වරු පත් කිරීම සම්බන්ධවත් ප්‍රශස්ත ප්‍රතිපාදන ඇති කළා සේම කොමිෂන් සභා විශාල වශයෙන් ශක්තිමත් කරා. ඒ අවස්ථාවේදී අපි ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් සහ විගණන කොමිෂන් සභාවක් අලුතෙන් හඳුන්වලා දුන්නේ රාජ්‍ය තන්ත්‍රයේ වජ්ජා දූෂණවලට වැඩි වශයෙන්ම හේතු වන්නේ මේ විගණන ක්‍රියාවලිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී වන නිසා. නමුත් 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තුලින් නැවතත් එය නිෂේධනය කිරීම නිසා රටේ විශාල කලබගැනීමක් ඇති වුණා. ඒ පරිහානියට පත් වුණු ආර්ථික ක්‍රමයක් දේශපාලන ක්‍රමවේදයක්
කඩාවැටුණු ආර්ථිකය තුළ ජනතාව තේරුම් ගත්තා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොන තරම්නම් ජනතාවගේ ජන ජීවිතය සාර්ථක කිරීමට හෝ අඩාල කිරීමට යන කාරණා දෙකටම බලපානවද කියන කාරණේ. ඒ අනුව තමයි ජනතාවගේ නැවත වතාවක් හඬක් නැගුවේ ජනතාව පාරට බැස්සේ ජනතාව අරගල කරන්න ආරම්භ කරේ ඒ දේශපාලන වෙනස කරගන්න ඒ වෙනසකින් තොරව ආර්ථිකය හදාගන්න බැහැයි කියන දැඩි ස්ථාවරයේ හේතු ඇතිව ජනතාව පිළිගැනීමට ලක් කරපු නිසා දැන් අපි 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ආණ්ඩුව ඉදිරිපත් කරපු ව්‍යවස්ථා සංශෝධනය 21 වෙනි සංශෝධනය කියලා කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාව 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා ඉදිරිපත් කළේ මම විසින් පෞද්ගලික මන්ත්‍රීවරයෙක් විදියට ඉදිරිපත් කරපු යෝජනා කිතුම්පතක් ඒ පවතියේදී මම අමාත්‍යවරයා විදියට පත් වූ නිසා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කර ඒ ව්‍යවස්ථා සම්පාදන කිතුම්පත මම ඉල්ලා අස්කරගෙන දැන් පවතින්නේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 22 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කිතුම්පත යම් හේකින් මෙම පනත් කිතුම්පත පාර්ලිමේන්තුවේ අනුමත කළහොත් ඒ අනුමත කරන වෙලාවේදී මේ නැවත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වශයෙන් තමයි නම් කෙරෙන්නේ මොකද අංක මගහැරලා ව්‍යවස්ථාවට සංශෝධනය එකතු කරන්න බෑ දැන් මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දැඩි විවේචන පහුගිය කාලෙදී එල්ල වුණා ඒකට හේතුව අද දිනේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට පෙර 22 වශයෙන් ආණ්ඩුව විසින්ම තවත් එකක් ඉදිරිපත් කරලා තිබුණා එතන ඒකට තමයි මේ විවේචන එල්ල වුණේ ඒ විවේචන එල්ල කරන්න ජනතාවට සාධාරණ හේතුවක් තිබුණා ඒක තමයි එවකට හිටපු ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය නැත්තම් ඉල්ලීම මත අපි ඉදිරිපත් කරපු පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය තුලදී යම්කිසි සංශෝධන එකතු කරා ඒකෙන් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පවතින 9 වෙනි පාර්ලිමේන්තුවේ කාල සීමාවට අදාළව අන්තර්කාලීන විධිවිධාන විදියටයි ඒවා ඇතුළත් කරේ මේ පාර්ලිමේන්තු කාල සීමාවේදී හේතුවක් නොදක්වා වුණත් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය ඒ ආකාරයට රදවා තබා ගැනීම ඒ මගින් සිද්ධ කළා. නමුත් රටේ සිද්ධ වුණු දේශපාලන වෙනසත් එක්ක ඒ ජනතාවට එකඟ වෙන්නට බැරි අලුතෙන් එකතු කළ අන්තර්කාලීන විධිවිධාන සියල්ල ඉවත් කරලා තමයි අද දිනේ ඉදිරිපත් කරපු ව්‍යවස්ථා කිතුම්පත ඉදිරිපත් කළේ. එතකොට මේ ව්‍යවස්ථා කිතුම්පත පිළිබඳව ජනතාවට මූලික අවබෝධයක් දැනට තිබුණත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මද ඒ ආකාරයට ගෙනාවේ කියන ප්‍රශ්නේ තියෙනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු මූලික ගුණාංග ටික ඔක්කොම මේකේ තියෙනවා. ඒවා එකිනෙක අරගෙන බැලුවොත් එහෙම ව්‍යවස්ථාදායක සභාව පිහිටවීම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව ඉහළ අධිකරණවල මිනිසුරු වරුන් සහ රජයේ ඉහළ නිලධාරීන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත කොමිෂන් සභාවලට සමාජිකයන් පත් කිරීම පොලිස් කොමිෂන් සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මැතිවරණ කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා කියන කොමිෂන් සභා හතර නැවත වතාවක් 19 වෙනි සංශෝධනයේ පැවති කාලයේ තිබුණා මෙන් ස්වාධීන ආයතන විදියට දේශපාලන ග්‍රහණයෙන් උදවගෙන කටයුතු කිරීමට හැකියාව ඇති ආකාරය ප්‍රතිපාදන මිට ඇතුළත් ඊට අමතරව 19 සංශෝධනයෙන් ඇති කළ නමුත් 20 වෙනි සංශෝධනයෙන් අහෝසි කළ
ප්‍රසම්පාදන කොමිෂන් සභාවත් විගණන සේවා කොමිෂන් සභාවත් නැවත වතාවක් මේ සංශෝධනය මගින් ඇති කරන්නට ප්‍රතිපාදන සැකසීලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධව සමහරු මත ඉදිරිපත් කළා මේක 19 ප්ලස්ද 19 මයිනස්ද කියලා ජනතාවගේ මනසට යම් ප්‍රහේලිකාවක් ඇතුළත් කරා. ඒ සම්බන්ධව කියන්න තියෙන්නේ ඒ වගේ පටු අර්ථ නිරූපණයක් මේ සංශෝධනයට දෙන්න බෑ ප්ලස්ද මයිනස්ද කියලා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනෙ නොතිබුණු ඉන් ඔබට ගියපු දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ කිහිපයක් අපි මේට අතුල් කරලා තියෙනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ වලින් ඔබට ගියපු ලක්ෂණ විදියට ගුණාංග විදියට ගත්තොත් මූලික ලෙස ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් තිදෙනෙකු තෝරාපත් කිරීමේ බලය අග්‍රාමාත්‍යවරයාට සහ විපක්ෂ නායකතුමාට පැවරීලා තිබුණා. එම බලය ඒ දෙපළකින් ඉවත් කරලා කථානායකවරයාගේ අධීක්ෂණය යටතේ ආණ්ඩුපක්ෂයෙන් පත්වන නියෝජිතයා ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමටත් විපක්ෂ නායකවරයා නියෝජනය කරන පක්ෂයේ නියෝජිතයා එම මන්ත්‍රී කණ්ඩායමටත් කුඩා පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයා ඒ කුඩා පක්ෂ එකමුතුවටත් එකතු වෙලා පත් කර ගැනීම බලය මේකෙන් ලබා දීලා තියෙනවා. දෙවනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව පැවතුනේ නැහැ. පෙර 19 වෙනි සංශෝධනයේ ප්‍රතිපාදන තිබුණේ නැහැ. අලුතෙන් ඇතුළත් කරලා තියෙනවා මහා බැංකුවේ අධිපතිවරයා පත් කිරීමේදී ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍යයි කියලා. ඒ පිළිබඳව මහජන සංවාදයක් ඉතා සාධාරණ හේතු මත රටේ මතු වුණා. හේතුව තමයි මීට පෙර මහා බැංකුවට පත් කරපු අර්ජුන මහේන්ද්‍රනුත් නිවට් කබ්‍රාලුත් යන දෙදෙනාම මේ රටේ ආර්ථිකය විනාශ කිරීමට ඉතාමත් බරපතල ආකාරයට සාහසික ලෙසට කටයුතු කරපු නිසා එහි තිබෙන ඒ ආර්ථිකයට කරන්න බලපෑමේ කළ හැකි බලපෑමේ ප්‍රබලතාවය ඉතා බරපතල නිසා ඒ පිළිබඳව අපිට යම් පියවරක් ගන්න සිද්ධ වුණා. ඒ සම්බන්ධව නැවතත් මම මතක් කරනවා මූල්‍ය මණ්ඩලයේ නිල නොවන අනෙකුත් සමාජිකයන් පත් කිරීමේදී ඔවුන් පත් කිරීමත් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත් කළ යුතු බවට සමගි ජන බලවේගයත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් අපිට යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් එහෙම අපිට අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. හේතුව 2002 මූල්‍ය මණ්ඩල පනත සංශෝධනය කරපු අවස්ථාවේදී ඊට අදාළ ප්‍රතිපාදන ඒ නීතිය ඇතුළත් වෙනවා. තුන්වැනි කාරණය විදිහට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට අන්තර්කාලීන වශයෙන් අමාත්‍යාංශ තුනක් දරන්න බලය තිබුණා. ආරක්ෂක, මහවැලි සහ පාරිසරික. 22 වෙනි සංශෝධනයේදී ජනාධිපතිවරයාට දුර දැරීමේ හැකියාව ලැබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධව පමණයි. ඒක අන්තර්කාලීන විධිවිධානයක් විදියට නෙවෙයි, මේ ව්‍යවස්ථාවේ පදනම ඒක නිසා අපිට ඒක වෙනස් කරන්න බෑ. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3-4 ව්‍යවස්ථාවන් අර්ථ නිරූපණය කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු නඩු තීන්දුව කීපයක් අනුවම ආරක්ෂා රටේ ජාතික ආරක්ෂාවේ වගකීම දැරීම තිබෙන්නේ ජනාධිපතිවරයා වෙත. ඒ අනුව ඒ අමාත්‍යාංශය එතනින් ඉවත් කිරීම කළ නොහැකි. නමුත් අපි අන්තර්කාලීනව මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් නොතිබුණු අඩුපාඩුවක් විදියට පැවති යම් කාරණයක් නිවැරදි කරන්න කටයුතු කරලා තියෙනවා. ඕනෑම අමාත්‍යාංශයක් යම් අමාත්‍යවරයෙක් වෙත පවරන තෙක් ඒකේ වගකීම දැරීම ජනාධිපතිවරයා නීතිය ක්‍රියාකාරීත්වය අනුව දැරිය යුතුයි.
ඊට අමතරව යම් හදිසි අවශ්‍යතාවයක් හදිසි කාරණයකදී යම් විශ්යක් දැරීමේ බලය ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නොත් පමණක් කිරීමේ හැකියාවත් මේකෙන් ලබා දීලා තියෙනවා ඒකෙන් අදහස් කරන්නේ ඔහුට ස්ථාවරලි සමාත්‍යංශ පවත්වාගෙන යාම නෙවෙයි දැරීම නෙවෙයි හදිසි අවස්ථාවලට මුහුණ දීම සඳහා සුදුසු පරිසරය සකස් කර ගැනීම හතරවෙනි අංගය තමයි පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන පනතක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියලා තර්ක කරන්න අභියෝගයට ලක් කරන්න ජනතාවට අයිතියක් තියෙනවා ඒ අයිතිය ක්‍රියාත්මක කරන්න නම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනේ සිට දින 7ක් ඇතුළත ඉල්ලීම කළ යුතුයි අපි එක දින 14ක් දක්වා දික් කරලා තිබෙනවා ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට වැඩි වශයෙන් සහභාගී වීමේ අවස්ථාවක් ලබා දීම විදිහට තමයි අපි ඉදී සිද්ධ කරලා තියෙන්නේ. පස්වෙනි කාරණේ ලෙස සදාන් කරන්න ඕන දූෂණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය අපි නීතිගත කරලා ක්‍රියාත්මක කරනවා කියන ප්‍රතිපාදන මෙහි පවතිනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පැවතුණා ඊට අදාළ නීති සම්පාදනය කිරීමක් සිද්ධ වුණේ නැහැ 2015 දී මා එය ආරම්භ කළාට එය අවසන් වෙන අවස්ථාව වෙනකොට 2018 දී මා මේ අමාත්‍ය ධුරයේ දරුවේ නැහැ කෙසේ හෝ ඒ කාර්යවේ එතනින් නතර වෙලා තිබුණා මේ වන විට ඒ දූෂණ විරෝධී පනත් කෙටුම් පත සකස් කරලා අවසන් තවදුරටත් අධ්‍යයනය කිරීමක් කරනවා ඉදිරි සති දෙක තුනේදී මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබෙනවා මේ පනත සම්මත වෙනකොට පවතින අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙනුවට වඩාත් වැඩි දියුණු කළ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවක් පත් වෙනවා වගේම යල්පැන ගියපු වත්කම් සහ බැරකම් පනත අහෝසි වෙලා ඊට අදාළ අලුත් නීති ප්‍රතිපාදන මීට ඇතුළත් වෙලා තිබෙනවා හයවෙනි කරුණ විදිහට වර්තමානයේ පවතින ආකාරයට යම් අමාත්‍යවරයෙක් දුරදැරීම උමන හේතුවක් හෝ නතර වුණහොත් අමාත්‍යංශයේ ලේකම්වරයාද දුරදැරීම නතර වෙනවා සපෞගේ කාලේ අපි අත්විඳම් අමාත්‍යංශ පවත්වාගෙන යන්න බැරි තත්වයට පත් වෙන අවස්ථා තිබුණා ඒක නිසා ඊට අදාළ නීතිය සංශෝධනය කරලා තියෙනවා අමාත්‍යවරු නිලතල දැරීම නතර වුණත් ලේකම්වරයා දිගින් දිගටම ඔහුගේ වගකීම ලේකම්වරයා විදියට ඉටු කරන්නට උනයි කියන එක. එතකොට ඔය කරුණු හත විශේෂයි 19 න් ඔබට කියපු දියුණු ලක්ෂණ විදියට. එතකොට 20 වෙනි සංශෝධනය ඉවත් කරනවයි කියන කාරණේ කියවෙනවා. නමුත් අපි 20 වෙනි සංශෝධනය මුළුමනින්ම ඉවත් කරන්නේ නැහැ. 20 වෙනි සංශෝධනයේ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ තිබෙන කරුණු කීපයක් තියෙනවා ඒවා අපි ආකාරයට පවත්වගෙන යනවා පළවෙනි එක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 78 වගන්තිය 78 වෙනි ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම් පතක් අපි දන්නවා පුරවැසියන්ට අවශ්‍ය නම් ඕන පනත් කෙටුම් පතක් අභියෝගයට ලක් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණේ සමහර පනත් අභියෝගයට ලක් වෙනවා සමහර පනත් අභියෝගයට ලක් කරන්නේ නැහැ. ඒ සෑම පනතක්ම පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරලා සම්මත කරලා නැවත වතාවක් කාර්ක සභා අවස්ථාවේදී කරුණෙන් කරුණ සැලකිල්ලට භාජනය කරනවා. ඒ එසේ භාජනය කිරීමේදී පහුගිය දවස්වල ව්‍යවස්ථාදායකට චෝදනාවක් එල්ල වුණා. කාර්ක සභා අවස්ථාවේදී මුල් කෙටුම්පතේ මූලික හරයට සම්පූර්ණයෙන් වෙනස් වන්නා වූ පරිබාහිර කරුණු මීට ඇතුළත් කරනවා කියලා. එහෙම ඒ චෝදනාව විශේෂයෙන් ඉදිරිපත් වුණේ 52ක් සම්බන්ධව පසුගිය කාලේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සහ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්බන්ධව එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා 20 වෙනි සංශෝධනයෙන් හඳුන්වලා දුන්න ප්‍රතිපාදනය වන කෙටුම්පතේ හරයට සහ මූලධර්මවලට පරිබාහිර කරුණු
කාරක සභා අවස්ථාවේදී ඇතුළත් නොකළ යුතුය කියන ප්‍රතිපාදනය අපි ඒ ආකාරයෙන් ආරක්ෂා කරගෙන තියෙනවා. දෙවනුව අපි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි ජනාධිපතිවරයාගේ මුක්තියට බාධා සීමාවන් ඇතුළත් කරේ. ඒ අනුව මූලික අයිතිවාසිකම් නඩුවකදී ජනාධිපතිවරයාගේ තීරණයක් අභියෝගයට ලක් කරන්න පුළුවන් ප්‍රතිපාදනය හඳුන්වලා දුන්නා. විසිවැනි සංශෝධනයේදී එය ඉන් ඔබට ගිහිල්ලා ජනාධිපතිවරයා අමාත්‍යවරයෙක් විදියට දරන විෂයක් සම්බන්ධයෙන් වූ යම් කාරණයකදී පුරවැසියෙකුට අවශ්‍ය නම් ඔහුගේ තීරණයක් අභියෝගයට ලක් කරන්න මූලික අයිතිවාසිකම් නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ දේ කරනවා වගේම රිට්ඨාඥා නඩුවකදී අභියාචනාධිකරණයේදී ඒ දේ කරන්න පුළුවන් කියලා බලතල පුළුල් කරලා තියෙනවා. එය අපි ආකාරයට පවත්වාගෙන යනවා. තුන්වෙනුව විශ්වනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනයේ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 12 සිට 20 දක්වා වැඩි කළා. එම අධිකරණවල ගොඩගැසී ඇති අධික නඩු සංඛ්‍යා ප්‍රමාණය සලකා බලනකොට ඒක සාධනීය ආකාරයට බලපාපු සංශෝධනයක් අපි තවදුරටත් ඒ ආකාරයට පවත්වාගෙන යනවා. මේවත් මේ ටික තමයි මූලික වශයෙන් මේ කෙටුම්පතේ ඇතුළත් වන්නේ. අපි පැහැදිලි කිරීමක් ප්‍රශ්නයක් තියෙනවා නම් අවස්ථාව. දැන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු තියෙන හැම රටකම පාර්ලිමේන්තුවේ විවස්ථාදායක විදිහට තියෙනවා. අපේ රටේ තියෙන්නේ තනි මණ්ඩල විවස්ථාදායකයක්. නමුත් මහ බ්‍රිතාන්‍යයේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ වෙස්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමයක් තියෙන ඉන්දියාවේ තියෙන ද්වි මණ්ඩල බයි කැමරල් සිස්ටම්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව සහ සෙනෙට් සභාව මහා බ්‍රිතාන්‍යයෙන් නම් House of Commons and House of Lords කියලා. එතකොට ඒ වෙස්මිනිස්ටර් ආකෘතියේ යටතේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රමුඛත්වයෙන් ඇමති මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ල පාර්ලිමේන්තුවත් නියෝජනය කරනවා, විධායකයත් නියෝජනය කරනවා. එතකොට මේ 19 වෙනි සංශෝධනය ඇත්ත වශයෙන්ම එතුමාට ජනාධිපති ධූරය ලබා දීම සඳහා අපි ඉදිරිපත් කරපු එක මැතිවරණ පොරොන්දුවක්. ඒ පොරොන්දුව තමයි ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරයා සතු විධායක බලතල විශාල ප්‍රමාණයක් නැවත පාර්ලිමේන්තුවට දෙනවයි කියන එක. එතකොට ඒ අනුව ඒ බලතල ලබා ගැනීම කරා. දැන් මේක මං යම්කිසි පුජ්‍යලෙක් ඉලක්ක කරගෙන කියන එකක් නෙමෙයි. එතෙන්දී ඔබ මාධ්‍යවේදී මහත්මයා මතු කරපු බලකඳවුරු තුනක් නිර්මාණය වීම පිළිබඳව අපේ රටේ සමාජය තුළ සාකච්ඡාවට භාජනය වුණා. ඇත්ත වශයෙන්ම ඒක වෙන්න හේතුව මේ ව්‍යවස්ථා කිටුම්පතේ තිබෙන දුර්වලතාවයක් විදියට දේශපාලන විද්‍යාඥයෝ විදියට මං හිතන්නේ කවුරුවත් දකී කියලා. ඒකට බලපාපු කරුණු දෙක තුනක් මම කියන්නම්. දිගින් දිගට කියන්න වෙලාව නැති නිසා එකක් තමයි විනිසුරුවරුන් සහ රජයේ ඉහළ නිලධාරීන් පත්කිරීමේ බලය තිබුණේ 19 වෙනි ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපතිටමයි. හැබැයි ඒ සඳහා පූර්ව අනුමැතිය ලබා ගන්නට ඕන ව්‍යවස්ථාදායක සභාවෙන් ඒ බලය ජනාධිපති වෙතම තියන්න හේතුවක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් බවට පත් වෙන උදවිය නීතිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා වගේ තනතුරු වලට පත් වෙන තැනැත්තන් දීර්ඝ කාලයක් අධිකරණ සේවාවල, රාජ්‍ය සේවාවල සේවය කරපුවයි. දශක දෙක තුන සේවය කරලා ඒගොල්ලන් උසස් වීම් ලබාගෙන ඒ උදවියගේ සේවා වාර්තාවල් සාර්ථකව පවත්වාගෙන ආපු අය ඒ සියල්ල බලලා තමයි ඒ පත්කිරීම කරන්නේ. ඒක නිසා ඒ උදවිය, ඒ වගේ උදවිය තීරීම තෝරා ගැනීම සම්බන්ධව
විවස්ථාදායක සභාවට ඍජු බලතලයක් දීලා නැහැ. ඒතකොට ජනාධිපතිවරයාගේ වගකීම තමයි සුදුසුම තැනැත්තා අගවිනිසුරුවරයා විදියට පොලිස්පතිවරයා විදියට සුදුසුම තැනැත්තා විවස්ථාදායක සභාවට යවන්න ඕන මෙන්න මගේ යෝජනාව. ඒතකොට විවස්ථාදායක සභාව කියනවා නම් ඒ තැනැත්තා ඒ තනතුරට නුසුදුසුයි කියලා විවස්ථාදායක සභාවට පෙන්වලා දෙන්න පුළුවන් ජනාධිපතිතුමාට මෙන්න මේ මේ හේතු නිසා මේ තැනැත්තා මේ තනතුරට නුසුදුසුයි කියලා. ඒක ජනාධිපතිවරයාට පිළිගන්නත් පුළුවන්. මේක පිළිගන්නවා නම් වෙන යෝජනාවක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. හැබැයි එතෙන්දී ක්‍රියාපටිපාටිකමය ලෙස එම අවස්ථාවේදී ඒ ජනාධිපති කාර්යාලයෙන් යම් වරදක් වුණා. ඒක තමයි පොලිස්පතිපත් කරනකොට නීතිපතිපත් කරනකොට නම් දෙක තුන යවන්න පටන් ගත්තා. ඒක විවස්ථාවට පිටින් කරේ. එතකොට විවස්ථාදායක මණ්ඩලයට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට නැති බලතලයක් ආරෝපණය වෙලා ඒගොල්ල තේරීම් මණ්ඩලයක් බවට පත් වුණා. එත ආණ්ඩුව නියෝජනය කරපු ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයා විදියට මම පැහැදිලි ලෙස උපදෙස් දීලා තිබුණත් එවන්න ඕනේ කනමයි කියලා නම් දෙකක් පොලිස්පතිට නම් තුනක් වගේ ආවා. ඒ නිසා තමයි ඒ ගැටුම හටගත්තේ. දෙවනි බල අරගලයේ ඇති උනේ 19 වෙනි ආණ්ඩු ක්‍රියවස්ථාවට තිය ජනාධිපතිවරයාට බලය දීලා තිබුණේ නැහැ අග්‍රාමාත්‍යවරයා ඉවත් කරා. පාර්ලිමේන්තුව විසිරීම සම්බන්ධව සීමාවක් පැනවුවා. එතකොට ඒ ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් ඔහුට පනවපු සීමාවන් දෙක උල්ලංඝනය කරලා තීන්දුව තීරණ ගත්ත නිසා තමයි ওই ප්‍රශ්නේ මතුනේ. අදට අධිකරණයට සිද්ධ වුණා ඒ ගැටලු निराකරණය කරන්න නඩු තීන්දුව දෙන්න. ඒක නිසා අපි නීති හැදුවට මදි නීති ක්‍රියාත්මක කරන අය නීතිය පිළිබඳව මුලින්ම අවබෝධයක් තියෙන්න ඕන. දෙවනුව නීතියට ගරු කිරීමක් තියෙන්න ඕන. එහෙම කරපුවම තමයි මේ නීති නියම ප්‍රතිලාභ සමාජයට ලැබෙන්නේ. කොමිෂන් සභාපත් කරනවා කියලා දැන් ඔබතුමා මේ දැන් යෝජනාව මොකද? කොමිෂන් සභාපත් කරන්නේ යෝජනාවක් ඔබතුමා දැන් ඉදිරිපත් කරා කියලා කිව්වා. ඒතර කොමිෂන් සභාව වලට නේදාරි සමාජිකව පත් කරගන්නේ කොහොමද? ඒ සමාජිකයන් කොහොමද එතකොට ඒගොල්ලන්ට ලැබෙන බලතල මොනවද? ඒගොල්ලන්ට කෙලින්ම ජනාධිපතිවරයා හරහා හෝ ගස්සදායක සභාව හරහා පත් කරනවා නම් ඔවුන්ට ඔවුන්ගේ බලපෑම් එන්නේ නැද්ද? දැන් 19 වෙනි 17 වෙනි විවස්ථා සංශෝධනයේ මේ වගේ ප්‍රතිපාදන තිබුණා. 19 ෙත් තිබුණා. දැන් මම 19 ගියේ 17 තිබුණා ගැටලුවක්. ඒක තමයි විවස්ථාදායක මණ්ඩලයෙන් කොමිෂන් සභාවලට නම් යෝජනා කරාට එදා හිටපු ජනාධිපති පත් කිරීම කරේ නැහැ. ඒක නිසා අපි ඒකට ප්‍රතිකර්මයක් විදිහට 19 දී ඇතුල් කරා. කොමිෂන් සභාවලට නාම යෝජනා කරපුවාම විවස්ථාදායක සභාව ජනාධිපතිවරයා දින 14ක් ඇතුළත පත්වීම නොකළහොත් 15 වෙනි දිනේදී නිසි පරිදි පත්තුනාසේ නීතිය පූර්ණිකමනය කරනවා. එතකොට දැන් අර කලින් කියපු විදිහට රජයේ නිලතලවලට පත් කරනකොට නම් ඉදිරිපත් කිරීම ජනාධිපතිතුමා කොමිසමට ඉදිරිපත් කරනවා. ඒකේ අනිත් පැත්ත කොමිෂන් සභාවලට පත් කරද්දී කොමිෂන් සභාවල සමාජිකයන් විය යුත්තේ කවුද කියලා තීරණය කරලා විවස්ථාදායක සභාව ඊට අනතුරුවයි ජනාධිපතිවරයාට පත් කිරීම සම්බන්ධව පමණයි ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ පත් කිරීම කරන්න ජනාධිපතිවරයා බැඳිලා හිටිනවා. හැබැයි ජනාධිපතිවරයාට යම් වුමනාවක් සැකයක් සංකාවක් තියෙනවා නම් අයිතියක් තියෙනවා විවස්ථාදායක සභාවට නැවත සලකා බලන්න කියලා කියන්න. කොහොම නමුත් දින 14ක් ඇතුළතදී පත් කිරීම නොකරොත් පත් කලාසේ සැලකෙනවා. එතකොට එතෙන්දි කොමිෂන් සභාවලට පත් කරන උදවිය පිළිබඳව වාර්තා අපි කවුරුවත් ළඟ නැහැ. හැබැයි ඒගොල්ලන් සමාජයේ පිළිගත් අවංකත්වයේ ගරු කරපු ඉහළ වෘත්තීය මට්ටම දිනාගත්තු උදවිය කියලා නිර්ණායකය ව්‍යවස්ථාවේ තියෙනවා. එතකොට ඒ අතරින් ඕනෑම කෙනෙකුට ඕනෑම වෘත්තීය වේදී සංගමයකට සහ පුරවැසියෙකුට ඒ සභාවවලට සමාජික විදියට පත් කරන්න මෙයයි සුදුසුයි කියලා ඉදිරිපත් කරන්න පුළුවන් විවස්ථාදායක සභාවට. එතකොට මේ විවස්ථාදායක සභාව තමයි තෝරන්නේ මේ ඉදිරිපත් කරපු අය අතරින් සමහරලාට අපි ඒ කාලේ ආරාධනා කරලා සමහරු ඉදිරිපත් වෙන්නේ නැහැ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ නැති අයට ආරාධනා කරලා මේ ඉදිරිපත් වෙන්න කියලා ගෞරවනීය පුරවැසියෝ ඉන්නවා. එහෙම තනතුරු ඉල්ලිල්ල යන්නේ නැති අය. එතකොට ඒ ආකාරයට ඒ නිදහස තියෙනවා විවස්ථාදායක සභාවට සුදුසු පුජ්‍යලයන් තෝරලා ඉදිරිපත් කරන්න ජනාධිපතිවරයාට මෙන්න මේ අය පත් කරන්න කියලා. එතකොට ඒ සම්බන්ධව තව
ප්‍රශ්නේ දිගුවක් විදියට ඇහුවා බලපෑම් කරන්න පුළුවන්ද කියලා. ඇත්ත වශයෙන්ම බලපෑම් කරන්න පුළුවන්. බලපෑම් කරනවා නම් හැබැයි ඒක විවස්ථාව උල්ලංඝනය කිරීමක්. එතකොට ඒ වගේ බලපෑම් සිද්ධ වෙනවා නම් ඒ කොමිෂන් සභාවල් වලට ඒ දරතුරු දරන කොමසාරිස්තුමල්ලට පැහැදිලි ලෙස ඒ වගේම රජයේ නිලධාරීන්ට බලයක් තියෙනවා අයිතියක් තියෙනවා හෙලිදරව් කරන්න අපිට මෙන්න මේ බලපෑම් සිද්ධ වෙනවා. එහෙම වුණොත් විශාල වශයෙන් ජනතාවගේ ප්‍රතිචාරය බරපතල එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය තීර තත්ත්වය යටතේ යම් කිසි දූෂණ අක්‍රමිකතාව වෙන්න පුළුවන් කියන්නේ. නැත මේ ආයතන වලින් කරන්නේ තරතුරු කියන්නේ ඔව් නිලවලට පත් කිරීම විතරයිනේ. ඔව් පත් කරන එක එතකොට දූෂිත ආකාරයෙන් පත් වෙන්න පුළුවන් කියන තත්ත්වයක් කියන්නේ. නැහැ දූෂිත ආකාරයෙන් පත් වෙන අමාරුයි මොකද ජනාධිපතිවරයා එවන්නේ රජයේ නිලධාරීන්ගේ ඒ දැන් උදාහරණයකට අධිකරණ ලධාරියෙක් නම් අනිවාර්යයෙන්ම අගවිදුරුතුමාගේ නිර්දේශය බලලා තමයි ජනාධිපතිතුමා එතෙන්ට එවන්නේ. එතකොට අධිකරණ ශාස්ත්‍රයේ ඉන්න නිලධාරි පිළිබඳව අගවිනිසුරුතුමාට වැඩිය හොඳින් කාටවත් නිර්දේශ දෙන්න බෑනේ. එතකොට ඒ නිර්දේශත් අරගෙන නීතිපතියෙක්ගෙන් නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් නම් පත් කරන්නේ නීතිපතිවරයාගේ නිර්දේශය ගන්නවා ජනාධිපති. ඒ නිසා එතන බලපෑම් වෙන්න කිසිම හේතුවක් නැහැ. අනිත් පැත්තෙන් ගත්තම කොමිෂන් සභාවට නම් එනවා. ඒකට ඕන කෙනෙකුට මොන බලපෑම ඕන කෙනෙකුට නම් පස් දිනක් පත් කරන කොමිටියකට කොමිෂමකට 100 දෙනෙක්ගේ නම් එන්න පුළුවන්. සමහරු කියන්න පුළුවන් මෙයා හොඳයි මෙයාට වැඩිය අරය හොඳයි කියලා. නමුත් අවසාන වශයෙන්දී විවස්ථාදායක සභාව 100කින් පහත් තෝරනකොට මොකක් හරි ඒගොල්ලන්ට තේනම් ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙනවා. ඉතින් බලපෑම් ආවයි කියලා බලපෑම් වැඩගෙන යන්න බාධාවක් නැහැ. ඒ කියන්නේ දැන් එතකොට යම් කිසි දැන් පෞවි දවසක තිබ්බනේ අපිට අයි දැනගෙන තොරතුරු දැනගැනීම පන්නතත් එක්ක ඒ තොරතුරු දැනගැනීම හැකියාවක් තියෙනවනේ. ඒ කියන්නේ විවස්ථාදායක සභාවට පත් කරනකොට ඒ ගැන විලාසෙන් දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විවස්ථාදායක සභාවෙන් පත් කරනකොට නෑ තොරතුරු දැනගැනීමේ පනතේ තියෙන සීමාවන් ඉදිරිපත් කරලා විවස්ථාදායක සභාවේ කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ තුල විවස්ථාව ඇතුළත පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තු ක්‍රියාවලියක්. පාර්ලිමේන්තුව තුල සිද්ධ වෙන දේවල් ශ්‍රේෂ්ඨාධිකරණයේදීවත් ප්‍රශ්න කරන්න බෑ. හැබැයි දැන් යම් කිසි කෙනෙක් තීරීපත් වෙලා පත්කිරීමක් කරාට පස්සේ කොමිෂමකට ආව කියමුකෝ. ඇවිල්ලා ਉਹ සභාපතිවරයා විදියට ਉਹ කොමසාරිස්වරයා විදියට කටයුතු කරනවා. හැබැයි පුරවැසියෙකුට අවශ්‍ය වෙනවා ඇත්ත වශයෙන්ම ඔහුගේ සුදුසුකම් මොනවද කියලා දැනගන්න. ඒක අපිට පාර්ලිමේන්තුවෙන් අහන්න බැරි වුණාට කොමිෂමෙන් අහන්න පුළුවන්. එතකොට මේ දැන් මේ කොමිෂමර කවුරුහරි ඒක සුදුසුකම් නැති පුද්ගලයෙක් පාත් වුණා. ජනතාව විදියට වැඩි ඒගොල්ලන්ට විරුද්ධ නඩුවක් දාන්න හරි මොකක් හරි ක්‍රමයක් නැහැ. නැහැ එහෙම ක්‍රමයක් නැහැ. නමුත් ඒ පිළිබඳව ජනතාවට හඬක් නගන්න පුළුවන්. මොකද එතකොට කොමිතෙන් විවස්ථාදායක සභාවේ සංවිතිය පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයක්ම නියෝජනය වෙනවා. ඒ වගේම සිවිල් පුරවැසියනුත් එතන නියෝජනය වෙනවා. ඒක නිසා ඒ සභාවේ කියන්නේ ඉතාමත්ම ගෞරවනීය ආයතනය බවට පත් වෙනවා. එතකොට ඒකේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න විවස්ථාදායක සභාවේ 10 දෙනා බැඳී ඉන්නවා. ඒ වේ අඩුපාඩු විචනය කරන්න කිසිම බාධාවක් නැහැ. ඒක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ජනතාවට තියෙනවා. හැබැයි දැන් අලුතෙන් රජයක් ගිහි වුණොත් මේ සර්වපාක්ෂික රජයක් හෝ සර්වපාක්ෂික කමිටුවක් පත් වුණොත් මේ සංශෝධනයේ බලපෑමක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම මේ සර්වපාක්ෂික කියන එකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කිසිම සංශෝධනයක් අවශ්‍ය නැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය දීලා තියෙනවා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පිහිටි පාර්ලිමේන්තුවේ ඇතුළත ආණ්ඩු පිහිටුවා ගැනීම සහ පාර්ලිමේන්තු ක්‍රියාදාමය කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක පිළිබඳව පූර්ණ බලය විවස්ථාවෙන් පාර්ලිමේන්තුවට දීලා තියෙනවා. 74 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථාවේ කියවෙන්නේ ඒක. ඒක නිසා තමයි මම හිතන්නේ ඔය සියලු දෙනාට මතක ඇති ජනතාව මේ ජන අරගලයක් විදියට පාර්ත බහින්න කලින් අප්‍රේල් මාසේ 5 වෙනිදා මම පාර්ලිමේන්තුවට අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවකට යෝජනාවලියක් ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරේ ව්‍යවස්ථාවේ 74 වෙනි ව්‍යවස්ථාවන. ඒක එතෙන්දී අවශ්‍ය වෙන්නේ එකඟතාවය. ඒ එකඟතාවය උඩ අපිට තියෙන පාර්ලිමේන්තුව ඇතුළත යෝජනාවක් සම්මත කරගන්න. එතකොට ඒ යෝජනාව මත තමයි ආණ්ඩුව පිහිටවන්නේ. ඒකට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අලුතින් අවශ්‍යත් නැහැ. වෙනස් කරන්න ඕනත් නැහැ.
ඇත්තටම සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැනද දැන් කතා බහ වෙන්නේ සර්වපාක්ෂික කමිටුවක් සම්බන්ධයෙන්. නැ කමිටුවක් කියලා නෙවෙයි ඔතන පොඩි පැටලිලක් තියෙනවා. අපි යෝජනා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. කාරණා දෙකක් සම්බන්ධව. එකක් තමයි සර්වපාක්ෂික ආණ්ඩුව. සර්වපාක්ෂික ආණ්ඩුව කියන එකෙන් අදහස් කරන්නේ ආණ්ඩුකරණයට සියලු දේශපාලන පක්ෂ එකතු වීම. ඒ එකතු වීම දෙයාකාරයකින් කරන්න පුළුවන්. අමාත්‍ය දුර බාර ගැනීමෙන් සහ බාර නොගැනීමෙන්. බාරගෙන සහයෝගය ලබා දෙනවා එක්කෝ බාර නොගෙන සහයෝගය ලබා දෙනවා. එතන ඒකෙන් තමයි ආණ්ඩුව හදන්නේ. කමිටු ක්‍රමයක් කියලා අපි යෝජනා කරලා තියෙනවා. අපි දන්නවා අපේ රටේ අතීතයේදී කමිටු මගින් තීදු තීරණ ගත්ත කාලයක් තිබුණා. ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ අමාත්‍යංශ කමිටු තිබුණේ. ඒතර ඇමතිවරයා විදියට සැලකුවේ ඒ අමාත්‍ය කමිටුවේ සභාපති. කෘෂිකර්ම කමිටුවේ මන්ත්‍රීවරු 7 දෙනෙක් ඉන්නවා. එතකොට ඒ කමිටුවේ සභාපතිවරයා කෘෂිකර්ම ඇමති විදියට සැලකුවා. DSA නානාගමැතිතුමා ඇමති ඒමයි. දැන් ඒක ඇවිල්ලා ඒ ආණ්ඩු ක්‍රමයේ ඇතුළත තියෙන කමිටු ක්‍රමයක් එදා තිබුණේ. දැන් අපි යෝජනා කරලා තියෙන්නේ කාරක සභා ක්‍රමයක්. ඒක ඇවිල්ලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් හැදීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට බලය දීලා තියෙන ව්‍යවස්ථාවෙන් කරන්න අපිට ඒක ස්ථාවර නියෝග අනුව කරන්න පුළුවන්. එතකොට ඒකෙන් අපි යෝජනා කරනවා යෝජනා තාම අවසානාත්මක නැහැ. විවිධ මත ඉදිරිපත් කරලා තියෙනවා. අරුජයසූරිය මැතිතුමා ඉදිරිපත් කරලා තියෙනවා සාධනීය යෝජනාවලියක්. එතකොට ඒකෙන් කරන්නේ දැන් අධිකරණ අමාත්‍යංශي උදාහරණයකට ගත්තොත් අධිකරණ අමාත්‍යංශයට පාර්ලිමේන්තුවේ තියෙනවා අධීක්ෂණ හෝ ආංශික කාර්ක සභාව. එතකොට ඒ කාර්ක සභාවේ අපි උදාහරණයකට ගමු මන්ත්‍රීවරු ඉන්නවා 12 දෙනෙක්. ඒ මන්ත්‍රීවරු 12 දෙනා ඉන්නේ පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයක්ම නියෝජනය වෙන. එතකොට මම අධිකරණ ඇමතිවරයා විදිහට යම් කිසි පනතක් මෙතෙන්ට ගේන තීරණයක් ගත්තොත් එතකොට ඒ යෝජනාවලිය මම ඉදිරිපත් කරන්නට ඕන අර ආංශික කමිටුවට. එතකොට ඒ ආංශික කමිටුවේදී මේක සාකච්ඡාවට ලක් වෙනවා. එතකොට අපි 19 සංශෝධනයේ කාලෙත් අපි ක්‍රියාත්මක කරා. එතෙන්දී අපි අමාත්‍ය දුර නොදරන මන්ත්‍රීවරයෙක් තමයි සභාපති විදිහට පත් කරේ. ඒ කියන්නේ වගකීම වඩාත් හොඳ තත්වයකට ගේන්න. මොකද ඇමතිවරයා වුණාම යම් කිසි මතයක ඉඳගෙනනේ පනත ගේන්නේ. එතකොට අර මන්ත්‍රීවරයා මේ පනත පිළිබඳව පූර්ව නිගමනයක නැහැ. ඒ විවෘතයි. ඒ කමිටුව විසින් සාකච්ඡා කරලා අපිට යෝජනා කරනවා. නැහැ මේ පනතේ මෙන්න මේවා වෙනස් වෙන්න ඕනේ. මේ යෝජනා මේ සංශෝධන අපි ඉදිරිපත් කරනවා. අවසාන වශයෙන් සාකච්ඡා කරලා ඒ කමිටුවත් එක්ක එකඟ වෙන්න පුළුවන් තීරණය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒක අරිට අමතරව ජාතික ආණ්ඩුවක් කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවත් සර්වපාක්ෂික ආණ්ඩුවක් නොහැදුවත් ඒ කාර්ක සභා ක්‍රමය වෙනමම ක්‍රියාත්මක කරන්න පුළුවන්. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙන්න කාර්ක සභාව එතකොට ඒක යෝජනාවෙන් කරන්නේ කොහොමද සාමාන්‍ය අර කියපු විදිහටමයි. කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුවක් තියෙනවා. හැබැයි ආණ්ඩුවේ තීන්දුව తీරන ගැනීමේදී අර කමිටුව හරහා ක්‍රියාත්මක වෙනවා. ඔව් කමිටුව යෝජනා කරන්නේ එතකොට මේ සභාපති තෝරන්නේ කමිටුවෙන්. ඒ කමිටුව යෝජනා කරන්නේ පක්ෂවලින් යෝජනා කරන විදිහට. ඔව් පාර්ලිමේන්තුවේ තීරින් කාරක සභාවක් තියෙනවා. කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒතොර ඒ තීරින් කාරක සභාවේ තමයි හැම කමිටුවකටම සමාජිකයෝ නම් කරන්නේ. ඒකෙන් තමයි ඒගොල්ලෝ පත් කරන්නේ. අමතක දවතුමා දැන් කාරණා කිව්වා ඉතින් මේ පසුගිය දින කීපයකට ඔබතුමා අරගලේ පිරිසක් හම්බුණා මම හිතන්නේ ප්‍රොෆෙසර් අරගලේ ඉතින් එතින්දි දැන් ඒකත් එක්ක බලමු දැන් මේ පනත ඔබතුමා ඒ පනත ගැන සාකච්ඡාවක් කළා දැන් අරගලේ පිරිසත් එක්ක මොකක් හරි මේ දොන්න මේවා අපි කරනවා ඇත්ත වශයෙන් අරගලේ කණ්ඩායම් ගණනාවක් සාකච්ඡා කරලා අවසාන වශයෙන් පෙරේදා දිනේදී අරගලේට ඍජු ලෙසම දායක වෙලා හිටපු තරුණ කණ්ඩායමක් එක්ක තමයි සාකච්ඡා කළේ ඒගොල්ලන්ත් එක්ක මම යම් කිසි එකඟතාවයකට ආවා ඒක තමයි මූලික වශයෙන් දැන් අරගල කරුවන් විදිහට ඒගොල්ලෝ විශාල ජයග්‍රහණයක් ලබලා තියෙනවා මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වුණ හුඟක් දේවල් ඒගොල්ලෝ ඉටු කරගත්තා හැබැයි මින් ඉදිරියට ඒගොල්ලන්ගේ ඇත්ත වශයෙන්ම අනාගත බලාපොරොත්තු ඉටු කරගන්න නම් අපිට විවස්ථා රාමුව හරහා කටයුතු තීන්දුව తీරන ගන්න සිද්ධ වෙනවා ඒ අනුව මූලික වශයෙන් එකඟතාවයකට ආවේ 22 වෙනි විවස්ථා සංශෝධනයේ හැකියක්මන්ට සම්මත කරගන්න දෙවනුව අලුත් ආණ්ඩු ක්‍රම විවස්ථාවක් සඳහා පාර්ලිමේන්තු තීරින් කාර්ක සභාවක් පත් කරන්න
ඒ තීරණ කාරක සභාවට තරුණ නියෝජිතයෝ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන සමාජ ක්‍රියාකාරිකයින් ඇතුල් කරගෙන ඒ උදවියත් එක්කත් සාකච්ඡා කරලා විශේෂඥයන්ගේ උපදෙස් ලබාගෙන සාමාන්‍ය මහජනතාවගේ මතය අරගෙන හැකි ඉක්මනින් රටට සුදුසු ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. ඒතර මේ සම්පාදනය කරන අතරතුරේදී අපි පොදුවේ පිළිගත්ත කාරණයක් තියෙනවා පාර්ලිමේන්තුවේ 225ම සම්බන්ධව අවලාද නැගුවට අද පවතින මැතිවරණ ක්‍රමය නිසා අද රටේ තියෙන මැතිවරණ ක්‍රමය නිසා අපිට විශේෂයෙන්ම වෘත්තිකයන් තරුණයන් කාන්තාවන් මහජන නියෝජිතයෝ බවට පත් කරගන්න විශාල බාධාවක් තියෙනවා මේ තිබෙන මැතිවරණ ක්‍රමවේදය නිසා ඒ නිසා ඒ උදවියට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ලැබෙන විදියට මැතිවරණ ක්‍රමය සකස් කරගන්නත් ඒ කණ්ඩායම මා සමග එකඟතාවයකට ආවා. අතම මේ දැන් කෝප් කමිටු කියන එකක් තියෙනවනේ. ඒක ගිනලා ගිලදරින් ගිලලා කතා කරලා යනවා. ඒ කියන්නේ ඒක හරියට දැන් කාටවත් ඔයින් දඟලන්න දෙන්නත් බෑලු. ඒකට මොකක් හරි අලුතක් හදන්න නැසක් තියෙනවද නැහැ නේ මහජන සාධිත වේදා ගන්න. ඇත්ත වශයෙන්ම මම 2006 දී කෝප් කාරක සභාවට පත් වෙනකොට ඒ කෝප් කියන එක සමාජගත වෙලා තිබුණේ නැහැ. ඊට පෙර අපි නොයෙකුත් තනතුරු දරන නිලධාරී විදියට කෝප් කාරක සභාවට ගිහිල්ලා පෙනී හිටියා. එතෙන්දී අපි ගියපුවාම එතන ඉන්න සභාපති මන්ත්‍රීතුමාලත් එක්ක සුවද සාකච්ඡාවක් කරලා ආයතනය පිළිබඳව සාකච්ඡාවක් කරලා තේකක් බීලා එළියට එන සම්ප්‍රදායක් තමයි තිබුණේ. නමුත් පළවෙනි වතාවට කෝප් කාරක සභාවක් විදියට ඒකේ මං සභාපතිවරයා විදියට තීරණපත් වුණු වෙලාවේ මාස කිහිපයක් ඇතුළත මම වාර්තා දෙකක් ඉදිරිපත් කරා. 2007 ජනවාරි මාසේ 12 වෙනිදා ඉදිරිපත් කරපු වාර්තාවෙන් තමයි මුළු රටම ගැස්සිලා තිගැස්සිලා ඇහැරුණේ. කෝප් වාර්තාවක් නිසා රුපියල් බිලියන 300කට වැඩි කෝටි 30000කට වැඩි වංචා දූෂණ රාජ්‍යාංශයේ සිද්ධ වෙච්ච ඉදරව් කරා. ඒ කියන අවුරුද්දේ අපේ රටේ රාජ්‍ය ආදායම කෝටි 70000යි. එතකොට අවුරුදු කීපයක් තිස්සේ වෙච්ච වංචා දූෂණ වලට අපිට නැති වෙච්ච මුදල කෝටි 30000යි. එතකොට ඒ වෙලාවේ තමයි මේ ආණ්ඩුවත් එක්ක මට ආණ්ඩුවෙන් එළියට යන්න පාව සිද්ධ වුණේ දූෂණයට විරුද්ධව ඒ ගිනිච්ච තනියෙන් ගිනිච්ච සටන නිසා ඒ ආණ්ඩුවේ පව ඇතුළේ ඉන්න බැරි තත්වෙට එළියට වැටෙන තත්වෙට මම ගියා. ඒකේ ප්‍රතිලාභ ප්‍රතිඵල අත් නුණයි කියලා කියන්න බෑ. හේතුව අපි ආණ්ඩුවට කිව්වා ඒකේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා කරේ නෑ. ඒක නිසා අධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨ අධිකරණේ නඩු තීන්දුව දෙකක් දුන්නා. එක නඩු තීන්දුවකින් තමයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇපලෝ රෝහල අද ලංකා හොස්පිටල් එක සියලුම පෞද්ගලික බැංකුවල 5% කොටස් තිබුණේ රක්ෂණ සංස්ථාවට. ඒ සියල්ල නවත රජයට ගත්තේ කෝප් වාර්තාව පිළි අරගෙන දුන තීන්දුවක් ගන්නවා. එතකොට වරායි ලංකා මෙරයින් සර්විස් සමාගම පෙට්‍රෝලියම් එකේ සබ්සිඩරි කම්පැනි එක. ඒකේ අක්කර 8මාරක් සතයක්වත් යන්නේ නැතුව පෞද්ගලික සමාගමකට ලියලා දීලා තිබුණා. වංචනික විදියට. එතකොට ඒ පැවරීම තහනම් කරලා ඒ නිදම නැවත පවරා ගැනීම සිද්ධ කරා. දැන් එදා අපි ඔප්පු කරා රුපියල් බිලියන 6කට විකුණපු රක්ෂණ සංස්ථාව ඇතුළු ඒකේ අනුබද්ධ ආයතන ටිකේ වත්කම් තිබුණා කියලා බිලියන 125. අද ඒ රක්ෂණ සංස්ථාව කෝප් එක නැත්තම් ඒ රක්ෂණ සංස්ථාව අදත් අරක්කු සමාගමට අයිති. එන ලිත්‍රෝ කියලා සමාගමක් හැදෙන්නේ නැහැ. රක්ෂණ සංස්ථාව තිබුණු අරමුදලකින් තමයි ලිත්‍රෝ සමාගම ආරම්භ කරේ. මොකද ආණ්ඩුවට ගෑස් සමාගමක් තිබුණේ නැහැ. සෙල් සමාගම එතකොට විකුණලා තිබුණේ. ඒ නිසා කෝප් කාරක සභාවේ නිර්දේශ මත මතම යමක් සිද්ධ නොවුනට ඒකේ ප්‍රතිලාභ අත් නොවුනේ කියලා කියන්න බෑ. ඒක එතකොට ඔබට මතක ඇති බැඳුම් කර සම්බන්ධයෙන්ුත් කෝප් කාරක සභාව ඊට පස්සේ අවස්ථාවක දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳව විශාල ජනමතයක් ඇති කරා. එතකොට ඒක නිසා ජනාධිපති කොමිසමක් පත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට නඩු පැවරිලා තියෙනවා. සක් කෝප්කාරක සභාව නිසාම සමහර මන්ත්‍රීලා ඇමතිවරුත් දේශපාලනයෙන් ජනතාව සමුදුන්නා. අපි නම් වශයෙන් උනත් කියන්න දන්නවා
ඒ දූෂණ වලට අදාළ අයගේ නංගන් එලිදරව් කරපුවම ඊළඟ මැතිවරණයේදී ජනතාව ඒගොල්ලන්ට සමුදුන්නා නැවත වතාව පාර්ලිමේන්තුවට එව්වේ නැහැ ඉතින් සබ් කෝපකාරක සභාවේ බලපෑම විවිධාකාරයි මම කියන්නේ දැන් ඔබ හිමම මේ නීතියක් විදිහම ගේන්න බැරිද එහෙම ගේන්න බෑ අපේ ඒක ලෝකේ කිසිම රටක එහෙම නීතියක් විදිහට නැහැ හේතුව ඒක ඇවිල්ලා අධීක්ෂණ බලයක් මේ සුපර්වයිසරි බලයක් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය අධිකරණ පද්ධතියෙන් පිට කරන්න බෑ හැබැයි ඉතින් එතනින් එලිදරව් වෙන දූෂණේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන අධිකරණේ විවෘතයි පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව විවෘතයි අවුද ඒක තමයි යන්නේ ඉතින් දැන් අර මම කලින් කිව්වේ දැන් පෞද්ගලිකව ඕන පුරවැසියෙකුටත් පුළුවන් ආණ්ඩුවටත් පුළුවන් දැන් පබ්ලික් ඉන්ට්‍රස්ට් ලිටිගේෂන් විදියට නේ රක්ෂණ සංස්ථාය නඩු එහෙම දැන් ඉතින් ක්‍රම ගණනාවක් තියෙනවා දැන් මේවට ජාතික ආරක්ෂාවට බලපාන මේ සමාජ මාධ්‍ය නියාමන පනත කඩිනමින් ගේන්න මොකද රසක් තියෙනවා එහෙම සාකච්ඡාවක් නම් වෙලා නැහැ ජාතික ආරක්ෂාවට අදාළ මේ සමාජ ආරක්ෂක නේද තමයි මාධ්‍ය සමාජ මාධ්‍ය නැහැ එහෙම සාකච්ඡාවක් වෙලා නැහැ එන බොහොම ස්තුතියි අමුතලා ඔල්ට්‍රාස් එකේ මචන් රාමනාගේ දැන් මොකක්ද තියෙනවාද මේ පරිදි මගේ පිළිබඳව ඇත්ත වශයෙන්ම මේ නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගැනීමක් මේ වගේ කාරණයකටද අවශ්‍ය නැහැ මිනිමැරුමකට වරදකාරුවෙක් වෙච්ච කෙනෙක් සම්බන්ධව තමයි නීතියට අනුව උපදෙස් ලබා ගැනීම අවශ්‍ය නමුත් මේ වඩා පාරිදෘශ්‍යභාවය තහවුරු කිරීම සඳහා මම නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගත්තා ඒ වගේම බන්ධනාගාර කොමසාරිස් ජෙනරල්ගේ උන් පිළිබඳව වාර්තාවක් ලබා ගත්තා ඒ සියලු කරුණු සලකල බලලා ජනාධිපතිතුමාට මම නිර්දේශයක් ඉදිරිපත් කරලා තියෙනවා කොන්දේසියකට යටත්ව හේතුව මේ දඬුවම ලබා දීම දේශපාලන කාරණයක් සම්බන්ධව නෙවෙයි සාමාන්‍ය සිද්ධියක් අපරාධයක් සම්බන්ධවත් නෙමෙයි මේ දඬුවම් ලබා දීලා තියෙන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව ඒක නිසා මෙම මේ මෙවැනි කාරණයකදී ඔහු දීර්ඝ කාලයක් එක පැත්තකින් දඬුවම් විඳලා තියෙන නිසා ඔහුට හොඳ කල් ක්‍රියාවෙන් සිටින නිසා ඔහුට සමාජයට යම්කිසි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කෙනෙක් නිසා අපි විශ්වාස කරනවා ඔහුට මේ අවස්ථාවේදී සමාවක් ලබා දීම ඉතාම සාධාරණයි කියලා. හැබැයි ඒ දේ අපි කරන්නට ඕන අපේ අධිකරණය කිසිම ආකාරයකින් අවතක්සේරු නොවන විදියට. ඒක නිසා ඔහු අධිකරණය ගැන කර ප්‍රකාශය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරලා දීරු ප්‍රකාශයක් අධිකරණයට දුන්නට පස්සේ ජනාධිපතිතුමා ඒ පොදු ඒ සමාව දීම සුදුසුයි කියන මතය තමයි අපි ඉන්නේ. උපදෙස් දීලා තියෙනවා මං හිතන්නේ ඉදිරි දවස් කීපෙදී ඒක කෙරේ. ඔව්. ඒක නම් ජනාධිපතිතුමාගේ අභිමතය එතුමා තමයි ඒක තීරණය කරන්න ඕන කුමන ක්‍රමවේදයකටද දෙන්න කියලා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.